මෝහක්හලෝ නි්පාන සමන්තා චක්කවාලේ සුවත්‍ර ගච්චන්තු දේවතා සද්දම්මං මනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදන් දම්මත් සවන කාලු අයං බදන්තා දම්මත් සවන කාලු අයං බදන්තා දම්ම සවන කාලු අයං බදන්තා නමුතස්ස භගවතූ වරහතු සම්මා සබුද්දස්ස නමුතස්ස භගවතුූ වරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතූ වරහතුෝ සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්තෘූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. න්නත්න අපි පියවරෙන් පියවරට ක්‍රමානුකූලව ඉදිරියට යන්නටයි උත්සාහ කරන්න ඕන. එතුර බුද්ධ ශාසනය ඇතුළේ යම්බලා දවුණුව කරායන්ඩුවමනාවක් තියෙනවා නං ඒ දවුණුව කරා වුවමනාවක් තියන ශ්‍රාවකයකුට සෑම අවස්ථාවකදීම, නිශ්චිත ප්‍රතිපත්තියක් තියෙන් ඕොන ඒ ප්‍රතිපත්තිය ඇතුළේ තමයි අපට නිවෙන්න තිෙන් එම් අපි මූුණ දෙන අර්බුදය තමයි අපිට හරි හමම් ප්‍රතිපත්තියක් නැතිකාම එතු ඒ ප්‍රතිපත්තියක් ඇතුව නිවඩනං ඇවිලන්නේ කොහොමති කියලා දැනගඩුවු ඉට කලින්ම ලංකා මිනිස්සු නිවෙන විදිධන්න ත් නෑ විල්ලෙන විදිහ දන්න ත් නෑ එනිසා ලංකා මිනිස්සු අවුලුවන්ට හරි ලේසි ඇයි දන්න නේ ඇවිලෙන විය තැවිලෙන විය දන්න තිනිසා වේගෙන් ගි නිතියන්න පුළුව ති වේගෙන් ගිනි ගන්නෝ කින්දර පෙන්නන්න විතරයි ඕන ලංකාව මිනිසුන්ට එච්චර දුරුවලයි අද මේ දේශනාවට මාතෘකා විදියට ලැබිලතියනිේ ආයතන හය තුලින් සම්මාධිට්ටි ඇතිකර ගන්න ආකාරය පිළිබඳ ධර්ම දේශනාවක් කරන්න කියලයි. ආයතනහය තුළින් සම්මාධිට්ටි ඇතිකරගන්න නං කරණ කීපයක් ගැන සංවිදී වෙඩ ඕන. ය ආයතනහය තුළින් සම්මාධිට්ටි ඇතිකරගන්න වා කියෙනෙකට කලින්මයා දැනගන්න ඕන ආයතන කියන්නේ මොනොවාද කියලා ආයතන හැදෙන්න්නේ කොහොමද කියලා ලංකමින්සුන්ට යානී නෑන තැමි මෑත කාලේ මේ අපි දේශනා කරන දේශනාවන් හරහා ඒවා හැදෙන්න්නේ කෙලෙස්මයි කියලා දැනගත්ත මිසක් ආයතනික අත්දැකීම තුළ බොහොම වටිනාකමක් තම යොගුල්ලන්ට පෙනුණි ආයතනයන් කියන්නේ බොහොම ස්තරම් දෙයක් විදියට යෝගුල්ලු මෙච්චර කල් සලකාගෙන හිටිය නත් ඇතර මොගොල්ල හම සලකගෙනින් යයි ඒකතමා අපේ හුරුව අපි කියැන යම්මට වඩා පුරද්ධලකයි කියලා ඔගුල බනහලත්තර පටණ පුරුද්ධත් එක්කම තමයින්නේ එතකොට ආයතන අයතුලින් සම්මාධිට්චි ඇතිකර ගන්න කලින් ඇයි සම්මාදිි්ි තිකරගන්න ඕන කිය දැන ගන්න ඕන් සම්මාදිිට්ටි ඇතිකරගන්න ඕන ආයතනයන්ගේ පහල වෙච්ච තැනක විතරයි දුක හටගන්නේ වර්තමානය අත්දකින්න දුකක් තියෙනවානි ඔගොල්ො දුක පිළිකුල් කරන ගතියක් ඔගොල්ල අට තියෙන්නේ ඔගොලු දුකට කැමති නෑන ඔගොල්ු කැමති සැපේට ඔගොලු සැපේට කැමති දුක පිළිකුල් කරනවා එ ඔගොලු දුක පිළිකුල් කරන ස්ොභාවයකින් තමයි වැඩ කරන්න නමු දුක පිළිකුල් කරන ස්වභාවයකින් ඔගොල්ලු වැඩ කරා කියලා ල දුක පිළිකුල් කරනවා කියලා ඔගුලන්ට දුක කියන්නේ මොකක්ද කියලා තරීට තෝරග්ඩ බැරි නිසා බාහිර ලෝකේ විධ වෙනස්කම්බල්ට ඔගුල් එකතු වෙනවා දුක අඩු කරගන්න කියල හිතාගෙන ඔගුල් හිතාගෙන ඉන්නවා කණ්ඩ නැති එක තමයි දු කණ්ඩ තිබ්බනන් දුක නෑ කියලා ඔයාලා කෑම හොයනවා මුත් කෑම හොයන මිනිසුන්ට දුක ගන්න එෙද ගලනවා එ වැඩේ සාර්ථකම නෑ ආහාර නැතිවීමේ නිසා ඇතිවෙන දුක විතරක් කඩුයි හරි ඔොමොහොම ගිහි ඔකෝම කවරු හරි කෙනෙක් මේ ලෝකේඉති වැඩ කරන බොහොම සාර්ථකයි කියලා හිතන ලෝකේ මිනිස්සු ඉන්නවානි ඒ මිනිස්සුන්ට දුක නැත්් දෙතුකට තියනෝ ලෝකෙ ඉන්න ලොකුම කෝටිපතිෝ ලෝකඉන්න ලොකුම දනවතුන් දහදනෙ ගත්තො ඒේ දහ දෙනාටත් දුක තියනවා ඔගොල්ල දුක අඩු කරගන්න කියලා වැඩකරපු විදිහේ පොඩි අවුලක් තිේරවානීද මොක දු දුක අඩුකරගන්න කියලා හිතාගෙන ඔගුලු බෞතිකත්තේ ඇතුළේ මොකක්කරරි වෙනසක් කරන්න උත්සහ කළා බෞතිකත් ඔගොලු හැමදාම කරන්නේ බෞතික සීමාවේ වෙනස්කම්නෙ දුකා අඩුවන්න කියලා හිතාගන බෞතික සීමාවේ ඔගොලට පේන මානී වෙනස්කම් ිකත් තමයි ඔගොලො කරන්නේ එක් පේනමානී වෙනස් වෙන්න කියලා හිතාගෙන අද වැඩරනවා. ත වෙනස්සලා නෑ. මෙහෙම වෙනස් සුනොත් නම් මට දුක අඩුවේ කියලා හිතාගෙන ඔගොළු වැඩ කරනු. නමුතේ ඔක්කෝම කරලා ඉවර වෙලා බලද්දී පිනත්තිී දුකනං අඩු වෙලා නෑ. ඔගලන් හිතදිහා බලන්නකෝ ඕගොල්ලු හිටියට වඩා දුක වැඩ නැද්ද මේ වෙනකොට කියලා පොදුවේ ගත්තවද මේ අවස්ථාවයි දුක අඩුුවවෙන්න පුළුවන් හිතේ. පොදුවේ ගත්තෝ තවුරුදු විස්සක හිටපු ඔබ. ය සෞුරුදු විස්සක් වෙච්ච ඔබට වඩා මේ වෙන කොට ඔගොල්න්ට හිතට දුක වැඩි නැද්ද කියබලන්නකු ඔගොලු මොනව හොයාගත්තත් නිකං හිත මන් මේ කියනකොට ඔගු ගොලන් හිත දහ බලන්න බණහනගින් ඉන්නකමන් ඔගොල්ලෝ තමන්ගේ හිත ැක දැක තමයි බනහ්ඩුවෝන් දුකා අඩුවවෙලා නෑ එනම් මතකතියාගෙන ස්සරහටත් දුක අඩුවෙන්න්නේ නන්නේ ඔය රටා ඇතුලි ඔගුලු දුක අඩුවන්න කියල හිතුවට දුක අඩුවවෙන්නේ නන්නේ. ඇයි දුක අඩුකරගන්න කියලා හිතාගෙන ඔගොලු කරන්නේ දුකම භාරගන්න එකක් ඔන්න දුක අඩුකරගන්න කියලා හිතන දුකම බාරගන්න රටාවට එඔව එකතු වෙලා තියන්නේ අවිද්‍යාව නිසා. ස්වභාාවෙන් ඔගොල්න්ගේ හිතේ පවතිනව අවිද්‍යා සහගත බවක් එක මතුෙන්න්න දෙන්නේ මතු වෙලාති ඒක මතු වෙලාමයි තියන්නේ උගොල්ලන්ගේ හිතේ. අමුතුෙන් මතුකරගන්න දෙයක් නෑ ගතිය තියන තාකල් ලෝගොල්ල දුකහදනක නවත්තන්නේ කෑම තිබ්බත් දුකතියනවා නැතත් දුකතියෙන ඇයි මේ තමන්ගේ සිත අවබෝධ කරගන්න නැත්තං සිත දුකමත ගිලා බහිනෝ ඒ නිසා තමයි මේ පින්නතුන් මේ මතක් කරන්නේ ආයතන හයතුළින් සම්මාධිට්ටි ඇති කරගන්න ආකාරය පැහැදිලි කරන්න කියලා ආයතන හය තුලින් සම්මාධිට්ටිය සම්මාධිට්ටියය කියන්නම ආයතනහයි අවබෝධ කරගන්න එකටම තම ය ආතනනාය තුලින් සම්මාධිට්‍ය ඇති කරගන්න කොහොමද කිය ලා අපිහොයන් ඔන්නනෑ ආයතනයන්ගේ ආයතනයන් තුළ ඔබට ඇතිවෙන දැනුවතියෙනවානි න්නේ නුවන තමයි සම්මාධිට්්‍යය ඉපදීම එනල් ලංකා විිනිස්සුන්ට සම්මාධිට්ටිෙම නෑ ලංකාේ බහුතරයක් දෙනකුට සම්මාධිට්්‍යය උපදින්නේ සම්මාධදිට්්‍ය උපදින්න ඇති සමාධදිට්්‍ය පදින්න ඇත්තේ ඒගොලු සමාධිට්්‍ය උපදින රටාවකට එම නෙමේ හිතන්නේ. ඒගොල්ලු හිතන්නේ බුදුරජාණන් වහන්සගේ ධර්මී කියලා බෝධින් වහන්සේට එගොලු බුදුරජාන්සක ධර්මී කියල හිතන්නේ චෛත්‍යයට එගොලු බුදුරජාසක ධර්මී කියල හිතාගෙනන්නේ පිළිම වහන්සේට පිළිම ගොඩා කදල තියෙන මිනිස්සුන්ගේ හිතත් දරම් සම්මාධිට්ටි ඇතුළෙ නෑ නැම්මට අපේ බොහොම හිතවත් මහත්තෙක්කයකිවවා අපිට බොහම උපකාර කරන බෝහම හිතවත් මහත් එෙක්වා මේ ස්වාවිනාස බෞද්ධ වනාට සමහර මිනිස්සු බුදුරජාන්සක ශ්‍රාවක භාවය තුළ නෑ කියල එකට හේතු අපි පොදුව කතා කරන නකොටේ මහත්තෙක්කව යාගේ බොහම හිතවත් මහත්ත එක්ින් නවලු හිතන් මහත්ත් ඉජනරු මහත්ේදකොහද ඒයාගේ ගෙදරෙම ලොකෝට පිළිමියයක් හෙමතිය නොවු ලස්සනට ඉතින් ගෙදර ලොකු පිළිමයත් ය යා නිකං මංෝසි සහරාඉතින් පිළිමේඉතින් ලස්සනටත්තියනවානි එක ගෙදරක බොහම ලස්සන කරන්නත් පිළිමතිය නවානි මතව හි ඉහමවෙන්න තිකෙනෑ නෑවාහසේ ආටෝප සසාට ඕප තියන කෙකුත්නෙම නමුත් එයාගේ කතාබහ ඇතුළේ හැම වෙලා ඔකම ඉපදීම පිළිගන්න ඇල්ලූ නැම තපතක්ර යනෝ කියල පිළිගන්න එල්ලු යා ආටෝපයට පිළිමැත් තියා ගත්තත් නමේ. නමුත බුදුරජන්සේ ධර්මී කියල හිතුවේ පිළිමේට. සම්මාධිට්ටියයට නමේ යා ධර්මය කියල හිතුයි. සම්මාධිට්ටියයට කියල හිතුව නම් උපත ප්‍රතික්ෂේප කරන්න බෑ. ඇයි සම්මාධිට්ටි ඇතුළේ මෙලොවයි පරලොවයි. දෙලෝම පිළිගන්න ගතියක් තියෙන්න්න ඕන ැත්තන් ලංකා බෞද්ධයෝන්ගේ ඔය ඉටිකක්ව ඉගෙන ගත්ත ලම් සමහර මිනිසුන්ගේ නැවත උපතක් කරා යනවා කියල පිළිගන්නෑ නද ඒ මනුස්්‍යයා මිත්‍යයා දුරෘෂ්ටි ඉන්නේ එයා කටිනපින් කන්නමේ මොනවා කළත් සුගතිරක එයා එයට එහපතක් නෑ බුද්ධ ාසනය ප්‍රතිඵල නෑ යනි මුද්හසය අතැරලයි නෝගේ තමයි ගෙදර පිළිම තිබ්බත් ධාතු මන්දිර තිබත් මොනවා තිබ්බත් නැවත උපතක් පිළිගන්නෑ නීද අන්නේ නැතිකම කියන්නේ එයා බුදුරජාන්ද සාසනයෙන් විසිවෙච්ච කෙනෙක් එයා පන්තලයේම හිටියත් නැවත උපතක් පිළිගන්න නැත්තං ඒ නැවත ඒ නැවත උපතක් පිළිගන්න ගතිය නැත්තං මැරිමැරි පදිපිද යන සම්සාරය පිළිගන්න නැත්තං එයාට හිත නොනං උපතක් කරලා යන්නේ කියලා එයා බුද්ධ සාසනය එලියට විසිවෙච්ච කෙනෙක් ග ගොඩදාන පුළොන්මටමක් නන්න. එහිනිසා ඕගොල්ල ඒවගේ මිත්‍ය දෘෂ්ටි රං ටෙන් එපා. මිත්‍යාදුරමකද බුදුරජන්සේ වදාලේ වඩා හොඳ උපතක් කරා යන විදිිය නෙමි නැවත නූපදිනාකාරයටම බවසංස්කාර දුරුවල කරන එකත් තමයි අපේ කතාව. තොර අපි කෝමාරි අමාරුවෙන් අමාරුවෙන් එකට තමයි එකතුවෙන්න ඕන. යතනහය තුළින් සම්මාධිට්ටි ඇති කර ගන්න වන ආයතන හය තුළ අපට දැන්තිය නිමකක්ද දැන්තින සම්මාදිට්ියයක් නමයි ආයතනහය පිළිබඳු අපට තින්නේ අවිද්‍යා සහගත දැක්මක් ආයතනහය තුළ චක්කු සෝතගාන ජිව්හා කාය මන කියන ආයතනහාය තුළ චක්කු සෝතගාන ජව්හා කාය මන කියන ආයතනහයිෙන් තමයි ඔගලන්ට ලෝක ස්පර්ශ වෙන්නේ රිබාහිර තත්ත්වයන් ස්පර්ශ වෙන්නේ චක්කු සෝතගාන ජීව්හා කාය මන කියන ආයතනිකත් ආයතනයන්ගේ පහලවීම තුළ ඇස ඇසේ පහලවීම නොගොල්න්නට රූප බලන්න පුුවන් එලියේ කන ඉපදීමෙන්ම සබ්දහන්ඩ පුළුවන් ඇති මේ කන ඉප දෙනකොටම සබ්දහන්ඩ පුළුවන්ය කියන මට්ටම ඇතුළේ විතරයි ඔගලට අදකීමට එකතු වෙන්න පුළුවන් ක ඉපදිච්ච නැතිවෙලාවකට බ්දහනවා කියනක විද්‍යාමාන වෙන්නේ. එතුට කන උපදිනවා කියල කියන්නේ පුංචිකාලේ කන හැදුනා කියනක නෙමයි කන උපදිනවා කියල කැනමේ කන සම්බන්ධව නාමරූප ධර්ම ටික පහල වෙනවා කියන මට්ටම එතකොට කන සම්බන්ධ නාමරූපධර්මයන් පහලවීමම දුකක් කියලා අවබෝධ කරගත්තොත් විතනයි සම්මාධදිච්්‍ය උපදින්නේ අපටිේ ඥානයක් නෑනේ ඒ ඥානය ඇත්තෙම නෑ ඇයි? උපදිනවා කියන එක දුක උපදිනවා කියලා අපට යම් දවසක තේරුණොත් හිතුනොත් එදාට විතරයි යගුල අවබෝධය කරා යන්නේ. දැයි යම්මලාවක පින්නත්න ෝගුල්න්ඟවෙ ලෝකය උපදිනවා කියන මට්ටම එකන ලෝකයේ උපදින මට්ටම කියන එක මතු වෙන්නේ ගත සහ සිත පිළිබඳව දැනීම කියනෙ කත්තුළේ ගතයි සිතයි දෙක දැනි දැනී පවතින එක තමයි දුක කියලා කියන්නේ. ගතයි සිතයි දෙක දැනි දැනී පවතින්න ඇත්තන් ගත කියන්නේ හය සිත කියයන්නේ නාම ධර්මටික රූප නාම ධර්මටික නාම රූප ධර්මටික ඔය ගත සිත දැනි දැනී පවතින එක තයි දුක දුක්ක සතතිය කියලා ඔගුල් එක තේරුම් ගණඩුවන. ගතයි සිතයි දැනි දැනී පවතින එක තමයි දුක ගත සිත දැනිදැනී පවතින්නේ ආයතනයන්ගේ පහලවීමෙන් විතරයි. සිතයි දැනි දැනීවතින ආයතනයන්ගේ පහළවීමෙන් විතරයි එතුන ආයතනයන් පහල නොවනොත් ඕගොල්ලන්ට කවදාවත් ලෝකයේ පරිහරණය කරන්න බෑ. ඕගොල්ලු පවිච්චි කරන ලෝකයේ පරිහරණී කරනවා කිය අදැකීමටගොල්ට අන්න පුළුවන් ගතයි සිතයි දැනීම මත විතරයි. සිතයි යථපරි්දි පවති නැත්තං ඕගුල්ලංක ලෝකයේ කියලක කුපදින්නේ. ඕගොල්ලන්ගේ මනස තුළ ලෝකයේ හට ගන්නේ සිත යතපර්දිි පවති නැත්තං උපදින්න ෑ පින්වත්න කවදාවත් සිත යථ පරිදි පවතිනකම තමයි පින්වත්න ලෝකේ ඉපදීම කියල කියන්නේ සිත යථ පරිදි පවතින එකට මයි ලෝකේ ඉපදිනවා කියල කියන්නේ. එනම් මතකතියාගන්න ගතයි සිතයි දෙක දැනි දැනී පවතින මට්ටමෑ තුළේ තමයි ඕගොල්ලන්ට ලෝකය කියන එක උපදින්නේ ගතයි සිතයි දැනෙන මට්ටමෑ තුළේ විතරයි දුක පවතින්නේ ෙ හොට තේරුම්ගන්න්න ලුවන්ම් බැරිනම් මටරන්න දයුත්නෑ එතුර ගතයි සිතයි දැනන මට්ටම තමයි පින්වත්න ලෝකය උපදින්නේ ගතයි සිතයි දැනීම තුළේ තමයි පින්වත්ි දුක හටගන්න හිතෑ තුළේ දුක දුක කියලා අප යොවය කතා කරන්නේ දුක කියන එක පින්වත්න මානසිකව ඇතිවෙන වැටහීමක් දුක කියන්න මකක්ද මානසිකව ඇතිවෙන වැටහීමක් දුක කියන්නේ බෞතික දෙයක් නෙමී දුක සම්පූර්ණි මානසිකයි. ඕගොල්ලොයි මානසික ඇති වෙන දුක නැතරගන්න තමයි එලි වැඩ කරන්නේ. ඕගොල්ලො ච්චර වැඩ කරන්න දෙන්න ෑ පින්වත්නි පොඩ්ඩක් හිතන රටාව වෙනස් කරන්් විතරයි තියන්නේ. දුකා ඉංකරගණ්ඩ ඕන නං දු මානසිකව හටගත්ත එකහන් මානසිකව හටගත්ත දුක නැති කරගන්න කියලා හිතාගෙන තමයි ඕෝගොල්ු ඉගෙනගත්තෙයි ඔක්කොම කළේ ක්ොම කරලාන්තිමටම බලන්නනකට දුකාඩු වෙලන නි. අන්න එනිසා හම් ඔගුළු මතක තියාගන්නෝඕ එකක දෙයක් මමේ වැඩ කරන විදිට දුකනං අඩුුවවෙන්නේ. දුකනං අඩුවෙන්නේ. ඇයි ඔගුල් දන්නේ නෑ දුක හැදෙන විදිිය. බුදුරජාණන්ොහම්සේෙන අමක් හැර වන්න ලෝකෙ කිසිම කෙනෙක් දන්නේ නෑ දුක සකස්සෙන විදි. දුක සකස්සෙන්නේ පින්නත්ම අ්‍යන්තරිකව, ප්‍රියමඳදුරභාාවයෙන් ලෝකයේ පිළිගත්ත තැනක විතරයි. දුක උපදින්නේ අභ්‍යන්තරිිකව ප්‍රියමදුරවසයෙන් පිළිගත්ත තැනක විතරයි. ප්‍රියමදුර වසයෙන් පිළිගන්න බොනොවාද. ආයතනික අදදකීම. ප්‍රියමදුරවසයෙන් පිළිගන්නත් සලායතනයන්ගේ අදකීම විතරයි. හරි ප්‍රියම් මදදුරයික ටක කියන්න බලන්න හරි ෝගොල්ලොට තේරන දිර කියන්න. ්‍රියයි මදුරයි කියලා ආයතන හයි අදදැකීමට වඩ කොහෙ හරි මොෝහරි තියෙනෝද. මොනෝහරි මොකුත් නෑ හරිම ලේසිදයක් නේ බුදුරජනස වදාලි අනි මේකම මේ බුදුරජනස වදාලාට නමේ ෝකොලු පිරිගණඩ ෝඩ හගොල්ලු මේ ගැන බොහොම හොඳට සම්මාධට්ටිය පදනම් කරගන කල්පනා කරකර කල්පනාරර අ්‍යන්තරරික විමස විමස පිගණ්ඩෝන ට්මක්තියෙන්නේෙ පිනත් නයමුත් මේ බනාලා ඉවරුනත් ෝගුල්න්ට. ඔය බල ඔය දැම් මේ වෙන කොට කෙලෙස් සහගතව බලපු හුරුුවයින් කරගඩ බෑ ඔගුල කෙලෙස් සහගතෝ බලපු හුරුවක් තියන්නේ ඔන්න ඔය හුරුවයින් කරන්න බැවයි හුරුව තමයි ආශ්‍රව කියන්නේ ආශ්‍රව කියන්නේ ඔගොල හරිති වනි ආශ්‍රෝ කළ ජාතිය කාමාසව බවාසව අවිද්‍යාසව දිට්ටියාස කියලා ඔන්න ඔය ආශ්‍රවලට තමයි කියන්නේ මේ මම කියලා හිතාගෙන ඔගොල්ලෝ මගේ කියලා හිතාගෙන ඔගොල බලපු හුරුවක්තියන්නේ හුරු යිංගලාය අයිංකරල දානනික තමයි ආශ්‍රවක්ෂය කරනවා කියල කියන්නේ දැන් උදාහරණයක් විදිට මේ බිත්තියේ ඔගුල්ගේ ෆොටෝ එකක් ගහලා තිබ්බෝ ඒ පොටෝ එක ගහලා තියෙනකොට බිත්තයේ රූපය දකිනගොටම පින්නත්නී හිතේ පහල වෙනවා නේද මම කියන අදහස එකම් මම්ම කියනෙ හොඳට කල්පනා කරන්න මේ බිත්තියේ ඕගුල්න් ොටෝ එක ගහලා තිබුණුත් මේ පි පස පත්ේ අපිට ගුලගේ ලස්ස පොට එක හ ති නවා ඒ බිත්තියේ රූපය දකිනකොටම පින්වත්නී ඕගොල්න්ගේ හිතේ පහළ වෙනවා රූපය මම කියන ගතිය. මම කියන අදහස පහළ වෙනෝ. ඔගොු හැම වෙලාමක ොමුගල දුකවපදදින්නේ කොන දන්න පුළුවන් ගෙදරගින් හරමේවාක්ක කල්පනා කළ බලන්න. බිත්ති රූපය දකිනකොට හිතේ පහල වෙනවා මම කියන අදහස. බිත්තිය පැත්තටම දාපු නිසා පින්වත්නී. ිත්තිය පැත්තටම මේ රූපය මම මයි කිය හිතාගෙන එලිය රූපේ දිහා බලන තා කල් දුකහටගන්න. දුකහටගන්නවා. ඔන්න ඔය විදියටම පරිබාහිර ලෝකය දරුවා බිරිද ස්වාමයා ගෙදර ඉඩම කුඹුර ඕක්කොටෝම මම කියලා ඕගොල්ලගි හිතේ ලෝකය අදකි නොට ඇති වෙන ගතිය එිය ලෝකයට මයි අයිති කියල හිතාගන ඉන්න තා කල් දුකහට ගන්න. යම් දවසක ඕගොල්ලන්ට හේතු පල වසයෙන් පේඩ ගත්තත් කර්ම පලවසයෙන් පේඩ ගත්තොත් දුකාඩුයි දුකතුනී වෙනවා. ඕගොල්ල පුරුදු වෙලා ඉන්නවා බිත්තයේ පැත්තට එළිය ලෝකයේ පැත්තට අදදකිනකට ආයතනයන්ග අදක්කිනකොට අත්්දකින ලෝකය පින්වත්නී මගේ කියන මමායන මත පිහිට තමයි ඔගල ල රූප සබදගදර පොට අබද මුක්කම් පහිරණ කර ඒ පරිහරණය කරන තාකල් දුකහට ගන්නව ඇයිඒ දුකහට ගන්නේ දුකහට ගන්නේ ඔය පරිහරණය කරන ලෝකයේ එක දෙයක්වත් තෝගොල්ලන්ගේ වසගේ තියන්න පුළුවන් ඒවා නිවි. ඒවාර ලෝකෙ සදාාතනක යථාර්ථයට යටත්වෙච්චේවා. මොනවදේ සදාාථනික යථාර්ථය අනිච්ච දුක අනාත්ම කියන ස්වභාවයට යට අත්ත එච්චේවට තම යොගොල්ල ම කියල වටිනාකම එලියට දීලා තියෙන්නේ ඒවා නිත්තිවෙල යනවා එක ස්වභාවේ ඒවි පරිනාමේයට පත්වන එක ස්භාවේ වෙනස් ස්භාවයක පත්වන එක. එවා නාත්මයි නමු ඔගුළු ඇල්ලුවේ ආත්මියය වසයෙන් පින්වත්න්නේ. එතකොට ඕගොල්ලු ලෝකයේ පරිහරණී කරනවා කියලා ඕගොලු මේ වෙලා පරිහරණය කරලා තියන්නේෙ තමන්ගම ප්‍රපංචටික. ඔන්න එ තමන්ගෙම ප්‍ර පංච පරිහරණය කරන තාකල් බවිතරයි පන්නවත්න්නේි දුක නඩත්තු කලා වෙන්නේ. මොනෝද ප්‍රපංච කියලා කියන්නේ. ප්‍රපංච කියල කියන්නේ, ලෝකයේ පර මේ ආයතනයන්ගේ පහලවීමෙන් ආයතනකැන ඇසට ගත සිත දෙක දැනිදැනී පවතින අවස්ථාවේදී ගතයි සිතයි දෙකම දැන මට්ටමිතම ආයතන හැදෙන්නේ. ගත විතරක් මේ කන විතරත් තිබ්බට වැඩන්නෑ සිතත් තියෙන් ඕන ගතත් තියෙන් ඕන සිතත් තියෙන්වෝට ඒ ගතයි සිතයික දැනිදැනී පවතින එක තමයි ආයතනයන්ගේ හටගෙන හටකන නිරුද්ධවෙනවා කියලා කියන්නේ එතුන ආයතනයන්ගේ ගතයි සිතයික ැනි දැනී පවතින එක දුක්විදිට ඔගුල අද පිගන්ඩ ලස්ති ේලා ොල කමැතින එක පිගන්ද ඇයි ඕගොල්ලන්ට අනාත්ම ලෝකයා කාත්මී වසින් නඩත්තු කරන්න මට්ටමට ඕගොල්ලන්ගේ අ හුරුවක්තිය නො හිත ඇතුළේ හුරුවක් ඒ හුරුවට අපි කිව්වා ඒ හුරුව තමයි පින්වත්නී ඒ ශ්‍රාවකයා තුළ මම කියලා බලපු හුරුව මගේ කියලා බලපු පුුරුවක්තියන ඒක තමයි සංසාර්ක හරුව සසර පුරුදු කියන්නේ අපි සසැකි පුරද්ධ ලොකයි ජන්මටත් වඩා කියලා ඒ රුද්ධමකද ආශ්‍රව සහිතව ආයතනයන් පරිහරණය කරපු රටාව තමයි ඔගොල හුරුවවෙච්ච ක්‍රමේ ඒ තමයි හුරු ක්‍රමින් ඒන්සාම් මේ අතාර්ථය ගැන ඔගුල්න්ගේ අවධානී යොමු කරගත්තත් වැඩන්නේ ආයත් පරණ විදිහටම කෙෙස් සහගතව කල්පනා කරන මට්ටමක් කෝගොල්න්ට තියෙනවා ඒක තමයි අර ආශ්‍රවල හුරුව අම්ම වැඩක් නෑන සිල්ගත්තට අම්ම සිල්ගත්තට ඔය විදිට අද අම්ම වැඩ කනන්න කියලා කවදාව තම්මින් අහන්ඩපා ඇයි. තම අපේ සසර හුරුව සසර හුරුව ඒ මම කියලා බලපු හුරුවක් මගේ කිය බලපු හුරුවක් තියෙනවා ඒ නිසා මම කියලා බලන්ඩ මගේ කියලා බලන් අප කවුරුුවත්තු ගන්නට ඔන්න මම මගේ කියල බලන්න අපට කිස්සිම් ිනිහක්ු ගන්න ඔන්න න පින්නත්න්නේ ඇයි සසර හුරුවක් තියෙනවා අපිටසාංසාරික පුරුද්දක්තියනවා ට ඒ පුරුව නිසා හුවේ හුරුව මත පිහිටා ආශ්‍රව සහිත භාාවේකින් එලිය රූපයේ බලනකොට බිත්්‍යය දකිනකොට පින්වත්නයාට රූපයයි පෙහෙන්නේ ඒ රූපේ පේන කොටම පින්වත්නි මම කියන අදහස බිත්්‍යය පැත්තට දාලා යෝගොළු කල්පනා කරන්න. මගේ කියන අදහස එලිය ලෝකේට දාලා යෝගොලුප කල්පනා කරන්නේ. එතකොට පින්වත්න ඔබගේ ලෝකයේ ඇත්තුළ ඒ පින්වත්න මම උපදිනවා. මගේ කියලා පරිබාහිර තත්ත්වයක් උපදිනවා එහෙම ඇතුළේ ඉපදුනාට ඒක ඇත්තටම ලෝක ස්වභාවෙන් නෙමි ලෝක ස්වභාවේමකක්ද අනාත්මය මේ ලෝකේ රිත්මයමකක්ද අනාත්මය මගේ වසගේ පවත්වන්න බෑ බැරි කම තමයි ලෝකය ස්වභාවේ ඒ න අනාත්ම ලෝකයක් ආත්මීය වසින් මම පි අරගෙන හිති හිතින් පිළි අරගෙන එතුර හිතෙන් පිළිගත්ත එක මයි ගැටලුව තු නිර්වාණය කරා එනකොටයා කරන්නේ මමත්වය පදනම් කරගෙන සිතින් පිළිගන්න ගතිය සම්පූර්ණයම කඩලදානෝ ලෝකේ පරිහරණය කරනවා අ වෙන දවගේම ලෝකේ නඩත්තු කරනවා හැබැයි අර මම කියලා හිතිං පිළිගත්ත ගතියක් තියන්නේ ඒ මම කියලා පිළිගත්ත ගතිය සම්පූර්ණින් අංල යනඒක තම රහත්තේ කියලා කියන්නේ ඒනිසා ඔන්න ඕක අයිංකර ගණ්ඩ තමයි අපි ඔක්කොම අතැල්ලා දාලා ඇවිල්ල ඉන්න පැවිදි වෙච්චායි වුනත් ඔන්න ඔය ගතියා ඉංකර දැන් නමුත් ඕක අයිංකරණ්ඩ ලේසිනෑ පින්නත් නී මම කියලා බරපු හුරුවක් සංසාරින් හැදිලා සස්සර හ ඒ නිසා මේ ධර්මය ඇතුළේ බෝම තීක්ෂණ බුද්ධියකින් අපිකට ප්‍රඥාව කියලා කියනවා ප්‍රඥාව ඇසුරු කරලා විමසන්ඩ බැරිවුණොත් පින්නත් ආස්්‍රවනන් ගෙවෙන්නේ කියලා බලපු හුරුව කඩන එක කනම් ලේසිනෑ පින්වත්නී එතකොට ඒ හුරුව කඩන්ඩ එකම ක්‍රමයයි තියෙන්නේ සතර සතිපට්ටානේ පාවිච්චිරණ එක විතරයි. සතර සතිපට්ටානේ වඩන්න වඩන්න තමයි පින්වත්නී මම කියලා බලපු හුරුව කැඩිලයන්නේ. ඔය හුරුව කඩන්ඩ ලේසිනෑ පින්වත්නී ඕගොල්ො ඕගොල්ලොන්ට මෙන්න මේ ඥා මේ දැනුම තිබ්බොත්මකද පරිහරණය කරන්නේ රූපය නෙමේ ප්‍රපංච ටිකක් ප්‍රපංච කියන්නේ මම මගේ මගේ ආත්මය කියලා බලන ගතියට කියවා ප්‍රපංච කියලා. මම මගේ මගේ ආත්මය කියලා බලන ගතියයි තිනෝනනිම ඔගට කියනොත් තන්හා මාන දිට්ටි කියලා. තන්හාබයි මානයයි දිට්ියයි. එතුවට තන්හාවයි මානයයි දිට්ටියයි පදනම් කරගන විමසනකමට කියනොමකද ප්‍රපංච තන්නාවයි මානයයි දිටියයි නැතුව කල්පනා කරන එකරෙන නිස්්ප්‍රපංච කියලා. නිප්ප පංච. එතන් තන්නාමාන දිට්ටි වසියෙන් කල්පනාර ප්‍රපංච තහාාමාන දිට්ටි වසින් කල්පනා නොකරන එක නිස්්ප්‍රපංච. දෙැමේ ඕගොලු කහමද කල්පනා කරන්නේ. තන්හාමාන දිට්ටි වසයන්. එතට ඕගොල්ු තන්නාමාන දිටි වසයෙන් කල්පනා කළට තන්නාහා කරන්න මානය හදාගන්න දිට්ටිගතවවෙන්න තනම් එලී ෝකමකුත් මුකොල හිතාගන්න නොහෙම ලෝකේ තියන්නේ මම මගේ කියලාවානි මේ මම මගේ කියලා හිතාගනින්නේ වටක් විතරයි මොනවද ලෝකයේ තියන්නේ මම මගේ කියලා ගණ්ඩ ලෝකෙ මොකුත් නෑ මම මගේ කියලා ගණ්ඩ ලෝකයක් තියනවා කියලෝකුළු හිතාගනන්නවා. ඔගල හෙමට ඇනුමක් තියෙනවා ඒ එකයි දුක කලන්නේ ඇයි අර මම මගේ කියලයි එකක් ලෝකටයි තින නමුත් එෙම හිගෙන දේවල්ටි අකෝ වලට තියනනි ඒදේවලුත් පෙනස්ව වන අනිදවලොත් වෙනස්වේ මම මගේ කියලා හිතාගැෙනින්න්නේ විතරක්ටිමීම වවිෙනස්වෙෙන්නේ. මම මගේ කියල හිතාගැනින් නැතිේවත් වෙනස් වෙනවා. හැබැයි ඒවා වෙනස් වුනාට මට දුකගලන්න. මට දුක කලන්නේ. මම මගේ කියන ගතිය නැතිේවත් විපරිනාමයට පත්වෙනවා නිත්‍යව වෙනවා වවිෙනස්වභාාවමට පත්වෙනවා. ඒවා නිත්‍ය වුනා කියලා වෙනස්වභාමයකට පත් වනා කියලලා විපරිනාමීයට පත්වනා කියලා මට දුක කලන්නේ හැබැයි ම මගේ මගේ ආත්මී කියල ගත්තේව වෙනස්සෙනකොට නම් මටහුලග නිඉඩබෑ මගේ ඇතුළ පිච්චෙන්ට ගන්නවා ඒවා වෙනස්සෙන කොට පරිනාමේට පත්නකොට කඩාාවටෙනකොට මට ඔහුලග නින්ඩ බෑ මගේ අභ්‍යන්තරයේ පිච්චෙන්ට ගන්නවා ඒනම් දුකගලන්නේ අනිත්‍යය නිසා නෙමී දුකනිසාත් නිමී අනාත්ම නිසාත් නමි අනිත්‍යයි අනාත්මයි කියන පදනම ඇතුළේ අපට දුකගලන්නේ අනිත්‍ය වෙලා යන අනාත්මවෙල යන ලෝකයට ප්‍රපංච සහගතව ඒ ලෝකය ග්‍රහණය කර ගත්ත නිසා විතර හිදුක ගලන්නේ ලෝකෙ කොහොමත් අනිත්‍යයි ෝක කොහමත් හටගන්නව නිරුද්ධ වෙන චරයි ලක මේ මේ විශ්වධාතුවය තියෙන සදාාථනික ඇත එච්චරයි මොකදදේ සධාතනික ඇත්ත අනිත්‍යය වෙනවා නාත්මයට පත්වෙනවා එකනෙම වෙනම් ස්වභාවක පත්වනවා විපරිාම යට පත්‍රයකබී ලෝක ස්ොභාවය ැම වෙලාවකොම ලෝ එහම වෙන්නනැත්තං ලක එකම විදියට තියෙන්න්නේ පායි එහෙම අනිත්‍යතාවී කියල එකක් සාධහරන නැත්තං ලෝකය ගනිී භවනී වෙන්ඩෝඩ ලෝක ගනි බවනි වන්නඩෝ අනිත්‍යය කියල ධර්මතාවයක් ලෝකෙ නැත්ත එනම් මතක තියාගන්න මේ වෙනත් ස්වභාවයකට පත්ව වී පත්ව වී කැරකි කැරකි කියන්න අනිත්තිය ස්වභාවය නිසා. අනිත්තය කියලා ගතියක් නැත්තං අනිත්තිය කියලා ස්භාවයක් නැත්තන් පෙන්වත්නීන්නම වෙන්නම ක්‍රියාවලයක් එතනති මේ ඔක්කුම අනිත්‍යතාවී මත අනි්‍යතාාව මත තමයි ලෝකයේ දුවන්නේ එතකොට ලෝකයේ අනිත්‍යයි කිය අනිත්‍යයි කියනෙක මට ප්‍රශ්නයක් නෙමයි අනාත්මයින වෙනත් ස්වභාවයට අනාත්ම වෙනත් වභ විපරිනාමී කියලා විපරිනාමීයට පත්වෙනවා කියනෙ එක මට ප්‍රශ්නයක් තිබෙයි අර ප්‍රපංච සහගතව මං බලපපුුව වටිකා නිත්ති වෙනෙක් විතර මට ප්‍රශ්ටි ප්‍රපංචක තන්නමාන දිට්ටි කියල කිවේ මම මගේ මගේ ආත්මය කියල ම ලෝකයේ දිහා බැලුවේ එතකොට ිත්තේ රූපය දකිනකොට හිතේ පහල වුණි මම කියලා ගතියක් එලි ඇහැ ඉදිරියට දරුව එනකොට මගේ දරුවා කියලා ගතියක් පහල වුණ පහල වන ගතිය ත කුම්ුර ඉඩම ගෙදර ෙවල් දොරවල් දකිනකොට ඕක මගේ කියලා යෝගොලන්ගේ ඇතුලි පහල වනු ගතියක් තියෙන්නේ ඉඩම දන්නේ ඒක ඔයාගේ කියලා ගෙදර දන්නේ මේක හවල් කෙනාගේ කියලා ඕගොලගේ ඇස ඉදිරියට අ්‍යන්තරිකව සංඥාවලට හරින විදියට ගෙදර ගෙදර හ ඉදිරයට මුණ ගැහයින කොට එක මගේ ගෙදර කිය ොගොට ගණඩ පුලුවන් ගතියින් ඕගොලගේ පිළිගත්ති අන්නේ පිළිගත්ත ගතිය විතරා හිදුක ඒ ගතතිය පිගන්න නැතිූ ගෙදර පරිිරණය කරන පුුව එක එහම් බෙඩන්න මගේ කිය මමුකුත් ගණඩන ම කියල මුොකද ගණඩන අද පස්සේමං ෙවල් නඩත්තු කරන්න ත්නැ කියල ගෙදර අහරණ අපේ ක්‍රමය නෙමි ප්‍රපංච සහගතව ගෙදරට ප්‍රපංච කරනීින් ලෝකය ගෙදර දිහා බලන් ැතික විතර අපේ අපි කරන්නේ එනසාපට තියෙන්නේ චින්තන රටාවේ පොඩ්ඩි දෙයක් වෙනස්කරණඩ විතනයි ඒක වෙනස් කරග බලන්ඩුො පින්න්නවත් දු ගලන කාඩු නැද ගලනි අඩු නෙද්ද කියල එතකොට ලෝකී වට ලෝක අර්ථයක් යන්නේ ලෝකෙට දැම් බලන්න භික්‍ෂුවක් පාතරය අරගෙන පින්ඩපාතියනක ප්‍රසංසාත්මක දෙයක් නෙමී නමුත් ඔගල්ල එක සැලකවාට පිඩ එතැන්ට ඔකොල්න්න පුළොන්ද යන්න අද පුළුවන්ද ගුලට සිගල අපපරෝගණ පාත්‍රය අ කරගන්න බෑ එක කරන්න බෑ අමාරු දෙයක්ක පැවිද්දට ගැරහවාට එක දරඩ ලේසි නෑ නිසම යා අනවශ්‍ය විදිර පැවිදරනම් ගරහන්න පා ඔගොල් දන්නෙම නැතුව ඔගලන්ට නිවන පිණසුන තවකාසේ වැලියන්න පුළුවන් මොකද සමහරවිට ඔගුල්ලොයි චෝදනා කරන චෝදනා ඇතුළේ සමස්ත සංඝයාට මේ චෝදනාව යනෝවෙෙන්ඩ පුළුව මේ මේ බුද්ධ සාසනය පිළිවෙත් පුරාගෙන ඉන්න ඉන්නවා පි වොත්ියාද පිළිවෙත් පුරාගෙන ගුණධර්ම දියුණු කරගන මඟ පල අවබෝධය කරා ගියපුයි මේ මහපොලො ඉන්නවා ක්කොටොමයි ඔයයි චෝදාව යන්නේ භික්‍ෂු සංගයාට චෝදනා කර දේනිසා ඒ ඇත්තු කරගන්නක් කේ අය කරගත්ාව යන නිරේක එගුල්ලු යැයි හැබැයි පන්නත් ඕගොල්ලු නම් අමාරුවයට ඉඩිපා ඕගොල්ු හෙමෙහි ඇගි හල අමාරුවේ වැට එඩනං එපාපින්නවත්නි පිඩපාතයකයන්නේ සාපලද් දෙයක් එච්චර වටිනා එකක් නෙමයි. බුදුරජන් වන්සේ වදාලා පින්ඩපාතිනි සාපලද්ධයක්. සිංහ කෑමට මිනිස්සු වර්ණනාවත් දෙන්නේ. සාපලද්දයක් භික්ෂුව කරන්නේ බුදුරජාණසිම වදාලා මහනිනි පිණ්ඩපාතිය කියන්නේ ලෝකයේ සාපලද්දයක්. හිඟමනට මිනිස්සු කැමති නෑ. සිංහා කෑම කියන්නේ ප්‍රශස්ථ දෙයක් විදිට ලෝකයේ සලකන්නේ ඒම කියලා බුදුරජනස වදාලා මහනිනි ලෝකයා ලාමකයි කියල සලකපු මැටිපාතරය කතරං ග්‍යග්‍යයක් ගාන යන එක සාපලද් දෙයක් ඒ මිනිස් වර්ණනා කරන්නේ දැම්භික්‍ෂුවගේ ස්වභාවය දන්න නිසා ඔගොලට එක වටිනවා කියල හිතුුණට සිගමන කියනෙ එක වටිනා දෙයක් නෙමේ තරුණ භික්‍ෂුවක් පාතරයක් කතටරම් තරුණකුට පුළුවන්ද ශෂර්ටයක් කඳන ගයක් ගන මැටිවලඳ කතටරං යන්න යන්න බෑ. ර දැම් ික්ෂුවක් පාතරය අතට අරන්ගයක්ගයක් ගාන යන්නේ ලාමක දෙයක් නමුත් මහනනි බුදුරජානස බලන්න සිහි උපද වනවිදිී නමුත් මහනිනි නුබලාමී පින්්ඩ පාතියන්නේ ආණ්ඩුවට බය නෙමි හොරුන්ගේෙන් හොරබයකින් නෙමේ ඒ වගේම මහනිනි නුබලා පිණ්ඩ පාතයන්නේ නයගෙවා ගන්න බැරුව නෙමි නුඹලාමේ පින්ඩ පාතියන්නේ නිස්සරණයට. මකක්ද අර ලෝකයට දුන්න වටිනාකම අඩුවෙන විදිහට තමන්ග සිත ස්ථාවර කරගන්න ප්‍රධාන දරාව වැඩ පිළිවෙල ඇතුළට උදව් ගණ්ඩ විතරයිපිින්ඩ පාතියන්නේ. එතුන් අප ප්‍රධාන ඉලක්කේවත් බෞදධය තේරුම් අරගරනෑ. එතකොට මේ බෞද්ධෝ තේරුම් ගණන්නඩ ඕන දෙයක් තමයි පින්වත්න්නේ ලෝකය අපි ආයතනහයිම් පරිහරණය කරන්නේ රූප ශබ්ද ගන්ද රස පොට්ටබ්බ ධරම නොව ප්‍රපංච වෙනමක් නමි. අපිව පාපි පරිහරණය කරන්නේ ප්‍රපංච. තන් හාමාන දිට්ටිටික මයි අප පරිහරණය කරන්න. එතකොට තන්හාමාන දිට්ටි සහගතව ලෝකයේ දිහා බලනයවා වෙනස්සෙන එක විතරයි අපට දුක. තන්හා කරපු නැති මානය හදාගත්ත නැති දිට්ටිහගතඋන් නැති. ඒකැනේ මම කියලා හිතපු නැති මගේ කියලා හිතපු නැති මගේ ආත්මය කියලා මගේ වසගේ පවත්වන්න පුළුවන් කියන භාවය ඇතුළේ, නඩත්තු කරපු නැති එක දෙයක්පත් පෙරලුනා කියලා වෙනත් වනා කියලා වෙනත් ස්වභාවයකට පත් වනා කියලා නිත්‍ය වඋනා කියලා අපි කවදාවත් පෙරලි පෙරලි අඩලනෑ. අපි අඩන්න ඒනම් ඕගොල්ලොන්ට දුක කියන එක එන්නේ ප්‍රපංච කරණ ඇතුළි විතරයි. ප්‍රපංච සහගත භාවය ඇතුළේ විතනයි දුක කියන එක හටගන්නේ. ප්‍රපංච නැති තැනක දුක කියල එකන් හට ගන්න ඇ පින්නත්න්නේ ම් මතකතියාගන්න රූප සබ්දගන්ධ රස නොව නදත්තු කරන්නේ මිනිස්ම මේ සසුෘතුවත් පෘ්‍රතක්ජන නඩත්තු කන පංච තන්නාමාන දිට්ටි සාගත බවයි නඩත්තු කරන්නේ මම මගේ මගේ ආත්මයකයන ගති අයි යෝගොල නඩත්තු කරන්නේ. මම නං මගේ නම් ඒවා පරිසං කරන්න් ඕන කියලා යොගොල වැඩ කරන්නේ මගේ දරුවා එනිසා යාට කවන්්ඩෝන රටේමන්න ළමයිට අපි බත්කවකව යන්නේ න ලෝකෙ මඉන්න ළමයිට බත්කව නොදන ෑන මේ මගේ ළමයා කියන ගති ඇතුළ විතර උගුණට කව්ඩ පුවන්ඩ නවන්ඩ අන්දන්ඩ ඔක්කොම වැඩවෙන්නේ. එනං එක දෙයක් මතකතියාගන්න ඕගොල්ලෝ එලිය දරුවන් නඩත්තු කරනවා නොව ගැම්බුරින් බැලුවාමික දෙයක් තේරෙනවා මිනිස්සු නඩත්තු කරන්නේ තමන්ගේම ප්‍රපංචයි. තමන්ගේම ප්‍රපංච තමයි නඩත්තු කරන්නේ. මම මගේ ගෙදර ඉඩම කුඹුර යානවාහන ෙවල් දොරවල් අමතාත්තා දුවපුතා බිරුඳ ස්වාමයා ආදරවන්තය ආදරවන්තය නඩත්තු කරනවා නොව මම මගේම තෘෂ්ණමාන දිට්ටි සහගත ප්‍රපංච ටිකක් නඩත්තු කරනවා කියලා දැක්කොත් එහෙම ඔන්න ඔය දැක්මට තමයි කියන්නේ දර්ශනය පහළ වනා කියලා දර්ශනී පහළ වනා කියල කියන්නේ දර් ඔන්න ඔය ඕකට තමයි දර්ශනය පහළ වනා කියලා කියන්නේ හැබැයි දර්ශනය පහල වනාම පින්වත්නී දර්ශනය පහල වනාම දර්ශනය පහළ වෙනකොට ඇතන ස්වාන්නනවා සෝවාන්කම කියන්නේ මහාලොකු දෙයක් කියලා හිතන්න්නපා ඔය දර්ශනය පහළ වනොත්ස්ථාවර වඋුණොත් නික බනහගරන්නකොට හෙමනිෙමේ හැම වෙලාක මොගල්වට හිතන්න පුළුවන්කමවුත් මේ රූපයක් නෙමේ පරිහරණය කරන්නේ ප්‍ර පංච ටික් කියලා දැක්කොත් ෝක තමයි දස්සනා පහා තබ්බං දර්ශනය ප්‍රහණී කරනවා ආශ්‍රභ කියලගැන ඔ ෝකටයි. දර්ශනය ප්‍රහණය කනකොට සකයිවිදිට්‍ය දරුවවෙලයි තියන්නේ සකයිදිටි දුරුවෙනකොට යා සෝතා පන්න ඉන්න පින්නොත්න හැබැයි සෝතා පන්න වනාට අනිත්‍යයි අනාත්මයි කියේ යායට සැකයක් නෑදැ. සෝවාන් වෙන කෙනෙකුට අනිත්‍යයි අනාත්මයි කියන ගතතිය පිළිබඳ සැකයක් නෑකන විචිච්චාවත් නය කිය. ෝවාන් වෙනකොට විචිකචා නෑ කියනෝනි අනිත්‍යයි අනාත්මයි කියලා කියනකොට යට සැකේ උපදින්නේ. ඉපදමින් මැරමින් යනවා කියලා කියනකොට සැකේ උපදින්නේ දැන් ඉප දෙන කතාව පිළිගන්න නැත්තන් යට කතාවට ඉන්නම බෑ පිණවත්න ඒයි ම දෑ මහතේ කිව්වා කිය මං කිවේ ලොකු ගෙදර පිමයත්ති නවා නමුත් උප පිගන්නේ එකනි මා විශාල ගෙයක් ගෙදරක ලස්සන පිළිමියක්හදලා යා ගෙදරරිස්සරහා නමුතඒ මහත්තයා කොච්චර අනාතයිද බලන්න එයා නැවත ඉපදනවා කියන ගතිය පිළිගන්නේ ඇැවත ඉපදෙනන කියන පිගන්න ඇත්තන් ඔගොලු හිතනවද මුළලු ගෙදරම් බදුරජණන්ස වෙනුවෙන්වෙෙන් කළලා තයාට සොවාන්ඉන්න බෑ ඇයි සම්මාධ් සම්මාධිට්්‍යය උපදිනවා කියන එක පිළිමේ පදනම් කරග ඇතිවෙන එකක් නෙමී ි සද්ධානු සාරී භාවේට කරන්න උපකාරයක් විතරයි පිළිමේකයන සද්ධාව හදා ගනා ම සරණගගේ බුදුරජාණස මෙ බඳු කෙනෙක් නද කියලා අවස්ථාවට නිවෙඩ හොඳයි ඒක මම සරණගී අපගේ අසාය ශාස්තෘරන් වහන්සේ මෙ බඳු මුනිවරයෙක් නේද කියලා ඕගොල්ලන්ට දකින්න හොඳයි ඒක පිළිමය ඒ දැක්මට හොඳයි සද්ධාවට හොඳයි ඒ සද්ධහම ඇතුලෙත් තෝගුල්ලු සසුන් ඇතටම දුජාන්ස ඉදිරිය ොල්ලන්ගේ හිත තුළේ අවස්ථාවට බොහොම කෙලෙස් දුරුවල වෙනවා. පිළිමි හැමානීත් පවතිනතා කල් විතර ඒකතියෙන්න්නේ යැයි දර්ශන සම්පත්තියනනි. එතකොට දැන් අරමීර් පරිහරණය කරන්නේ රූප නොව ශබ්ද නොව ගඳ සුවද නොව රස නොව පහස නොව. මේ පමීෙන් අඩත්තු කරන්නේ මගේම ප්‍රපංච ටිකයි කියලා ඔගොල්ලොන්ට දැක්කොත් ඒ දකින ඇතු ේපින්වත්නී දස්සනා අපහා තබ්බා. දර්ශනය පදනම් කරන ආශ්‍රප ටික කැට්ලියනෝ. දර්ශනයේ පදනම් කරගෙන හිතතුළ කෙස් තුරුවල යනවා. ඒ දුරුවල වෙලා යනකොට ඒ දුරුවලවීම ඇතුළ ඒ පින්වත්නී අනිත්‍යයි අනාත්මයි කියන දේ පිළිබඳ ඔගොල්ලොට කව දාවත් සැකයක් උපදින්නේ. නිතියි යනාත්මයි කියලා කියන දේ ගැන පින්වත්නි ඕගොල්ලන්න කවදාවත් සැකය කියල කුපදින්න. ඒකට විචිකිච්චාවත් නෑඇයි සෝවානලට න සක්කා දිට්ටි විචිකිච්චි තංච සීලබතංවාපි අදත්ති කිංචි චතූහපායේ හිච විප්පමුත්තෝ චා ිටානානනිය අබබෝකාතු ත බවයකුත් න තරපායි වැට ෙත් නෑ මොක්දනම් කරගෙන සෝතාපන්න වනාව මොනවද ස්වාන්නනකට නැත්තේ සක්ක දිටි විචිච්ච තංච සී ලබ තංවා අප පිය අදත්තික සකයිදිටයේ බචිකිිචාවයි සී ලබත පරමාශය තුන්නම නෑ පින්නොත් එතකට සැකේ නෑ කියන මොනෝ ගැනද පෙර බබය මතු භවය ගැෙන සැකනෑ අය බලනී දර්ශන සම්පන්නමත එෙක් ඔගලට ලැබෙන ප්‍රතිලා ඕගොට එක නෑනයද දඩසන සම්පන්නකමට අපට එන්න බැරිවෙලානි ඕගොල්ලන්ට තියෙන්නේ මානසික ගතියක් බව තේරුම් අරගෙන පොඩි වෙනස්කන්්ටික්කට එකතු වෙන්න විතරයි පන්නවත්න්නේ ඕනනං ඒක හරියටම කියන්නත් පුළුවන් අපි කියලාත් තියෙනවා ඒක හරියටම ඕගොල්ල එකට එකතු වෙන්නෑ කියලා ඕගොල්ො ගෙදර එක් කරගන ඇවිල්ලා ඕගොල්න්ට මේක වතුරදය කරලා පොුවන්න පුළුවන්කමක් නෑ ඕගොල්ලො තම තමන්ගේ දර්ශනය පහ කරන්න ඕගොල් දර්ශනය පහල කරගන්න කොහොමද කියලා අපට බුදුරජාණන් වහන්ේ ඉතා මැනවින් දේශනා කළා ඒක ම පුදුම විදිිය විග්‍රහයක්කක ඒක මැනවින් තතාගත නොසේ දේශනා කරලා තියෙන්නේ එතොට භාගතු වහසේ මැනවින් දේශනා කරලා තියනෙ එකට ඔගුළු පංගහලා ගෙදර පි විතරක් හද හද ඉන්න ඕනං ඒක වරදකාගෙද තමතමංග ි දලා විපදනවා කියනෙ පින්න ඇැතිම අන්ද බල ගතියක් නම් තියෙන්නේ ඔගුල හිතනවද පි ඇතුළ ෝගොලට බද්දශ්‍රාවකක් මුණන ගැහහි කියලා. කවදාවත් නෑ පින්වත්න. කෙස්සි දිනක ඒ තත්තේ ලැබෙන්නේ. ඒනම් මතක තියාගන්න එක දෙයක්. ඒ තමයි පින්වත්නී. මේ ලෝකෙ පරිහරණය කරන්නේ පංචටිකක් විතරයි රූප ශබ්ද ගන්දරස නොව. ඒවාට ප්‍රපංචසාගතෝ වටිනාකම දීල තියන තා කල් පමණයි දුක ගලන්නේ නැත්තන්නන් දුක ගලන්නෙත් නෑ දුක වැටෙෙන්න්නෙත් නෑ දුක්කදායක අදැකකිම්වලට මම එකවෙන්නත් නෑ කියල ඔගු බලන්න බලන්න ඒ බැල්මෑ තුළේ මයි දර්ශනය උපදින්නේ. දර්න ඕක ලංකා මනිසුකි නොනේද බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ආගමක් නොවේ දර්ශණයකය කියෙලා මොකක්ද දර්ශනය කෙව දන්නවාද. ලංකාව මිනිස්සු? මෝඩ ජාතියක් කියනවා අනේද මෝඩ මිනිසු කියනව අනේද අපි නං ඔයාගමට නමී කැමති බුදුරජනසි දර්ශනයක්න කියලාතියෙන්නේ ඒ දර්ශන පහළ කරගන්න ඕනික් මිසාන් ඒකම කතා කර ඕනනි කන්නේේ ඔගුල්ල බුදුරජනසක දර්ශනය වත් දන්නේ සමුදේ සත්‍යය අඉන්රෝධ සක්ත්‍යය පදරම්භවෙච්ච දර්ශනය ඇතියෙන්නේ ඒ දර්ශනය ඔගලන්ගගේ ඔගලන්ගේ ඇතුළි පහල්ල වෙන එක දසක තකො දර්නය ඇතුි විතර ෝගට ලෝකේ පෙෙන් දර්ශන ඇතු ලක පේලනොට පේන පේන පිනක් ෝොල්ගේ ඇතුළේ අ පංච හැදදින්නන්නේ එතකොට ෝක පෙරලුනත් කඩාාවවැට වනත් ගිනිගත්තත් ලෝක වෙනස්සුනත් ඒක්කෝම ඉදිරියේ ඒෝගොලන්ට දුකගලන්න. අරාල් වෙන වෙන මිනිස්සු මියයනකොට ඕගොල අඩන්නය වගේ මගේ කියලා ඕගොල්ලු නඩත්තු කරන දරුවාගේ මරණ ඉදිරි පවාගොල්ලන්ට දුක ගලන්න ඇති සුන්දර දවසක්කනවා සුන්දර දවස ඒක අතිශේ සුන්දරපනවත්. දෙයාට එබැයිඒයි සුඳදරත්වට යා සමවදින්න නං ඒ සුන්දරත්වයට එකතු වෙන්න නම් පින්නත්නී ඕගොල්ලන්ට බුදුරජාණන් වහන්සේ වදාළ දර්ශනය පහ කරන්ඩුවන දර්ශනය නැත්තමකුත් හොගොලන්ට උපදින්නේ එතකඒ එතකොට දැන් ඕගල්ලට යම්දවසක කියනවාම අනිත්‍යයි අනාත්මයි කියනෙ පිළිබඳ අබමල් ේනුවකවත් සැකයක් නැති දවසක්කෙන ඒගේ සීලබද පරමාසත්නය දැන් සකකායි විචිච්චා සීලබ පරවාසත්නය එතුොට ස සකකා ති්්‍යය විිච්චාවයි සීලබද පරමාසයි නැතිවෙන ටාවමකක්ද ඒ නැතිවන ටාව තමයි මේ නත්තු කරන රූප සදගන්දර පොට් අබ ධර්මනෝ ප්‍ර පංච කියනෙක පිළබඳ ඔගොලට තියෙන්නන පරික් සහංඥානය නමු තෝගොල්ලන්ට ඒක නැතිනිසා ගොලු සීලබද පරාමාස වලට අහුවෙනෝ ලංකාවිස ොත්තට මහ වෙලා තියෙන්නේ. ලංකාමිනිසුන් හොතට මහ වෙලා තියන්නේ දැන්වඔ ිලියන ගානක් දුර ඉන්න සෙනසුරු කියලා ග්‍රහයකින් වානි ලංකාමිනිස් සුවිතාගින්නේ සෙනසුරු ගහයාගේ වැඩේ ලංකාවට කරදර කරන එක කියලා ලංකා මිනිසුන්ගේ ඔලු ඇතන යෙන්නේ ඇසී ලම්බත පනාාමාසෝලින් වැහ බැහිලා තියෙන්නේ ඇතුර මේ ලෝකයේ ඒ වෙන කාටව තිරිහරයක් නෑ මේ සෙනසුරගේ වැඩේම ලංකාවේ මිනිසුන්ට හිරිහර කරකර ඉන්න එක කියලා හිතාගෙනන්නවා ඔගුල හිතනව දර්ශනය උපද කියලා උපදි ඇයි සීලබ්බත පරාමාසවල බැහැල ඉන්න පිවත් නි ලංකා වෙමිනිස්සු. ලේසියෙන් දර්ශනයක් කල්ලන්න බෑ දර්ශනය පදනම් කරගනෙන ඕගොලන්න කල්පනනා වෙන්න වත්න පිණොත්න. ඒ නිසා ඕගොල්ලු සම්පූරණෙන් වෙනස් වු නැත්තං ඕගනට සම්මාධදිිට්චි කියෙක උුප දින්න. සම්මාධි්්‍ය උපදිින් ඕවනනම් පිින්ිවත්ි මේ දේශනාවකට අර්ථයේ දෙෙන්ඩ අර්ථයේ දී ලවගොලු දර්සන සම්පන්න වන්ඩ ඒ දර්ශන සම්පන්න වෙන එක යයිස පරිනතකමත් එකක් උගත්කමත් එක හැදන කණ්ඩෙමි උගත් කියලෙ ඉන්න ගොඩත් දෙෙනෙක් නිසී ලබද පරාමාසය ඇතුළි ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයක් විදිට ඕගොල්ලොෝ එලිය රූපේ දකනකරතම ගඋපමවකි විදැ බිත්තේ රපේ දකින කොට පිවත්නී හිතේ පහලවනවා මම කියන අදහස්ස එකනර් ප්‍රපංච කො ිත්තියද රූපේ දකනකොට මේ ම කියලා හිතුවට ම කිය මොනොවද ගන්න තියෙන්නේ කියලා විස්තර කරල බැලුවොත් මම කියන්නේ මොකටද කියලා බැලුවොත් මේ රූපයටද මම කියන්නේ විින්දනයටද මම කියන්නේ සඥාවටද මක කියන්නේ කිය මේ පංචස්කන්දේ බෙදලා මම කියල මේ කෑල්ලිින් කොයි කෑල්ලටද මහනිි කියන්න පුළුවන් කියල සවිං්ඥානිකව වලිියන බදුරජාන් වහන්සේ. හරි අනුකම්පාව ගොල්ලූ අතගගා කියනවා වගේ මරු මහනිනි රූපේ මමද. ර හන දැ තු හි ද දැනුත් ු බලට හිතනවද රූපේ ම කියලා. කියලාලර විස්තර කරලා විස්සුරුුවල පෙන්න්නනවා. ඒත් අපි මම අයනේ මත බැහැගන්නවා. ඒදේ කනපි කරන්න යක් නෑ. හ මේ ේදාව ස් පපරෂයෙන් හටගන්වා ස් පරසයේ රුද්ධවෙනකොට නිරුදධවෙනවා ේදනාව සම්පූර්ණයම මානසිකයි මහනිනී මානසික වවැඇතිවෙච්ච වේදනාව හටගන හටකගන හටගන නිරදධවෙී නිරුදධවෙී යනවා මහනිනි වේදනාව වනහි ලෝකන් සකස්ේච දෙයක් නෙමේ තමන්ගේ ස් පරසේයට අනුව වේදනාව හටගත්ත දෙයක් ස් පරස නිරද්ධ වනකොට නිුදධව යනද දෙයක් මහනනි නුබලා දැනුත්වේදාව ම කිය හිතනවාද. එලියිවා ඔයදනවා ඔයාගෙනවා මෙයාගෙනවා හවලාගෙනවා මෙයා නිසා විඳවනෝ කියලා මහෙනි නුමල අදත් හිතනවාද කියලාර පුද්ගලය තුළ ඥානය හදනව පටිි සමුපන්නවා. ඥානයේ හද හද ලෝක සකස්සච්ච බව පදනම් සහගතව දර්ශනය හදල දෙනවා. පදදනම් සහගතව නිකන් නිරායාසිෙන් තිබේ නෙව. හොන්දයි හොඳ පදනමකින් හදන්නේක බුදුරජාන්ක ශ්‍රාවක කියවනනි නි හාදුරනේ අපි පිගන්න කියලාහෙම නව. ගොලගේ ඇතුළින්ම පදනම හදරෝ බුදුරජනස වදාලාට නෙමයි වේදනාව කියනක උදදින විදිහත් කිය නවද ලෝකෙත් මිච්‍ර තාක්ෂණය දෙවුණු වෙලා වේදනාවම හට ගන්න විදි කියන්න පුුවන්ද සංඥා හටගන්න විද කියන්න පුළුවන්ද. තමන්ගේ හිත තුළ විතාක හටගන්න විදිහ කියන්න පුළුවද ලොක විදදිහාවට තමන්ගේ අභ්‍යන්තර සිතතුළ කෙෙ සම්පූර්ණ සිතුවිලි විචාර ඇතිබෙන විදිහ කියන්න පුුවන් සංචේතනා ගොඩනගෙට විදිහ කියන්න පුළුවන්ද. අභ්‍යන්තර හිතේ තන්න උපදින විදිහ කියන්න පුුවන් තන්න කොතද තිී කක කියන්න පුළුවන්ද. නන්දියගෙන කියන මොකුද ෑ ලෝකෙ මුොකද දන්න පිනත්නි ලාලනයදී. අභ්‍යන්තර සිත සම්බන්ධව ලෝකෙ දන්නේ බෞතික සීමාවේ අතපොත ගාපු දේවාාතික ගැන විතරයි. බෞතිකතේ ඇතුළ ඔගුල්ල වැඩ කර කියලා පින්නත් යෝගුල්ල දු ගලනක නවතින්න ඒ නිසා පින්වත්නී මේ ලෝකයේ පරිහරණය කරන්නේ බාහිර ආයතන ටිකක් නොව ප්‍රපං්චටිකක්්‍ය පරිහරණය කරන්නේ කියනෙක් දක්වත් ගමන් මෝගොල්න්ගේ සම්මාදිි්ි පදිලයිතිෙන්නේ. ඒ සම්මාධිට්්‍යියය තුළ පින්වත්නී දර්ශනීය ප්‍රහාණයක් දර්ශනා පහතබබං දර්ශනය ප්‍රාණය වෙනකොට පින්වත්නී සෝවාන්තත්ත්වයටට පත්වනො සෝවාන්කම ඇතුළේ අනිත්‍යයි අනාත්මයි කියනෙ ගැන ඔගොල්න්ට අබමල් රේනුවක්වත් සැකයක් නෑ පින්වත්න ඕගුල්ලට අද අනනිත්‍යයි අනාත්මයි කියලා කිව්වට ආත්මී වසින් ඔගුළු දරුව තුරුල් කරගන්න නෙද්ද එන මත තියාගෙන ඔගොලු සොවාන්න නැති බව අනාත්මයි යනාත්මයි මම නෙමේ මගේ වසගේ පවත්තන්න පුළුව මොකුත් නෑ කියල හිතාගෙන ඇස් සැරල එළිය බලනකොට ඔගුල්ලන්ට මගේ මුණපුුරා කියලා ඉම්බලා ගෙදරගින් තුරුල් කරගන කවලපෝල අන්දල තියාගන්න පුළ මුණුපුරා පේ නැද්ද ඒ කියවන්නේ ඔගලු මේ තත්වේට අවත්තේම මුණුපුර ප්‍රතික්ෂේ පෙනවා කියලද නෑ පින් නොත්න යථාර් අවබෝධය ඇතුළ මුණුපුරාව මියගියත් පන්නවත්මි කඳුළු ගලන්න නැති දුක්කහටගන්න නැති මට්ටමට ප්‍රශස්තකමක් ඇති වෙන්නේ ඒමනැතු මුණුපුරා දකිනකට ඔයා සරමාහධතු ආය අප ගෙදර එඉඩපා කියල දොරවාහන ගතියක් කෙමින්න සමාරා හමත් ඉතන්න පුළුවන් පින්වත්මි දුකගලනික විතරයි නැත්තේ ප්‍රංච හැදනක විතරයි අඩුුවවෙන්නේ දුරුවල වෙන්නේ තු ඔොල ෙදර රන් දොරවල් ඉඩ ඩන්දපල මිලමුදල් යනවාන පරිහිරණය කරනකෙම නවතින් නෑ. එතොර මේ මේදයට දර්ශනය පහල වෙනකොට අනිත්‍ය යනාත්මයි කියනෙ ගන අබමල් රේනුවක සැකයයක් උපදින්න එදාට ඔොලු අතක කවරුත්තු ගන්නන්ඩෝ නෑ පින්වත්න නිරායාසින් ඒ ස්වභාාවය ඇති වෙනවා. එතකොට පින්නවත්නි අ වි්‍යාර මෝහය පදනම් කරගෙන ලෝකයේ බලන ආයතනයන් පරිහරණය කරන ගතිය නැති වුනාට සෝතාපන්න විතනයි වෙලා තියෙන්නේ තවම ආශ්‍රව තියෙනවා මෝහ සහගතව වර්තමානයේ ස්කන්දටික පරිහරණය කරන ගතිය නෑ හැබැයි ආශ්‍රව තියනවා ආශ්‍රව කියන්නමකදද මම කියලා බලපු හුරුව තවමග විලනෑ මේී වෙලාබේක් බලන හැකියාව තියෙනවා හුරුව සංසාරයේ හුරු කරපු ගතයක්ත්තියෙන්නේ ඒ හුරුව ගෙවිල එතන ද ලාආයත්තෝගොලට සති පට්ටානයේ පාචි කරන්න ගත් තොත්ේ හරුවත් ගෙවලිය නවා එතොතුමා අරහත්වේ කරායන්නේ එනම් ආශ්‍රව කියල කියන්නේ මම කියලා බලපු හුරුව එකත් ගවා ගණ්ඩෝන කෝමරිය එනම් මතක තියාගට සෝවාන්න එෙනවා කියන එක ලේසි හුරුව අ මම කියලා බලාපු හුරුවත්තියෙන් ඒ හුරුව අභ්‍යන්තරිකව කඩනෙක ලේසි නෑපින්නත් එතන දිතමා රහත්තේ කරායන්නේ නිසා ඔබහැම දෙනාටම තම තමන්ගේ සන්තානගත ජීවිතවල සැබෑ අවබෝධය පිණසම මේ හෝරාවක කාලයක ධර්මාණු ශාසන අව උපකාරබේවා කියලපි